සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2009 වර්ෂයේදී තිරගත වුණ දිල් බෝලේ හදිප්පා කියන හින්දි මූවී එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ෂයිඩ් කපූර්, රාණි මුකර්ජී. කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් තරුණ ගැහැණු ළමයෙක් ඉන්නවා වීරා කියලා. මෙයාගේ ආසම ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ. ඉතින් කිසිම කෙනෙකුට වීරව පන්දුයෙන් දවා ගන්න හැකියාවක් නැහැ. මොකද මෙයාට ඕනම කෙනෙක් එල්ල කරන පන්දු 6ටම 6 පාරවල් 6ක් එල්ල කරන්න පුළුවන් පුදුම හැකියාවක් වීරට තියෙනවා. වීරගේ එකම ආසාව තමයි ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙන එක. මේකට ඇතුළත් වෙන්න තියෙන එකම ගැටලුව තමයි මෙයා ගැහැණු ළමයෙක් වීම. මේකට වීරා සුපිරි උපක්‍රමයක් යොදා ගන්නවා. මෙයා තමන්ගේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගන්න පුහුණු සැසියට පිරිමි කෙනෙක් විදියට ඇඳගෙන සහභාගී වෙනවා. ඉතින් මේ ගෑනු ළමයා ආදරය කරන පිරිමි ළමයා තමයි මේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්. ඔන්න ඔතනින් තමයි මේ මූවී එක සුපිරියක් වෙන්නේ. ඉතින් මේ ගෑනු ළමයා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට තේරෙයිද? තේරුණාට පස්සේ මේ කණ්ඩායමේ ඉන්න පිරිමි අයත් එක්ක හැසිරෙන්නේ කොහොමද? ඇයට මේ රඟපෑම දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද? තරගයක් අතරමැදදී මේ දේවල් ඔප්පු වුණොත් මොකක් වෙයිද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න අපි යමු චිත්‍රපටයේ සම්පූර්ණ කතාවට. මූවී එක පටන් ගද්දී අපිට පෙන්වනවා ක්‍රිකට් මැච් එකකට කොල්ලෙක් ඔට්ටු අල්ලනවා. කැමති ඕනෑම කෙනෙකුට ඔට්ටුවක් දාලා තියෙන මුදල දෙගුණ කරගන්න කියලා කියනවා. එයාගේ ක්‍රීඩකයා පන්දු 6ටම ලකුණු 36ක් ගහනවා කියලා කියනවා. හැමෝම බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මෙතනට එනවා ප්‍රාන්තයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ප්‍රේම් රෝෂන්. ලකුණු 1800ක් ගහලා විකට් 117ක් අරගෙන තියෙනවා කියලා කියනවා. මම මේ ඔට්ටුව අල්ලනවා, මම තමයි බෝල් කරන්නේ. එහෙමනම් ඔයාගේ ක්‍රීඩකයාට කතා කරන්න කියලා කියනවා. කාටද පුළුවන් බෝල් 6ට ලකුණු 36ක් ගහන්න කියලා ප්‍රේම් රෝෂන් ඔට්ටුව දාන කෙනාගෙන් අහනවා. ඒ වෙලාවේ අපිට පෙන්වනවා අපේ මූවී එකේ සුපිරි තරුව වීරා බැට් එකක් අරගෙන ග්‍රවුන්ඩ් එකට එනවා. වීරා කියන්නේ ගැහැණු ළමෙක් හින්දා ප්‍රේම් රෝෂන්ට හිනත් යනවා. ප්‍රේම් වීරා ළඟට ඇවිත් කියනවා, ඔයාට පුළුවන් ද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න, ගිහින් ගැහැණු ළමයි ඉන්න ටීම් එකට සෙල්ලම් කරන්න කියලා. ඒත් මේ වෙලාවේ වීරා කියනවා, මට පුළුවන් පිටි අඹරන්න ගේදොර වැඩ විතරක් නෙවෙයි, වමෙන් දකුණෙන් ඕන විදියකට 6ක් ගහන්න මට පුළුවන් කියලා. ඔයා බෝල් කරන්න කියනවා. මේ වෙලාවේ ප්‍රේම් කියනවා, හරි ඔයා මගේ බෝල් වලට 6ක් ගැහුවොත් මම මගේ උඩු රැවුලත් කාපලා දානවා කියලා. ඉතින් සුළු මොහොතකින් තරගය පටන් ගන්නවා. ප්‍රේම් දුවගෙන ඇවිත් තමන්ගේ පළවෙනි පන්දුව වීරට යොමු කරනවා. ප්‍රේම්ගේ පළවෙනි පන්දුවට වීරගෙන් දැවැන්ත 6 පාරක් එල්ල වෙනවා. ප්‍රේම්ට දැන් හිතා ගන්න බෑ මේ මොකද්ද වුනේ කියලා. ඒ විදිහට ප්‍රේම්ගෙන් ඊළඟ පන්දු 5ත් වීරට යොමු වෙද්දී එක පෙළට වීරගෙන් ඉතිරි පන්දු 5ටත් 6 පාරවල් 5ක් එල්ල වෙනවා. අන්තිම පන්දුව දාද්දී වීරා ප්‍රේම්ට කියනවා, කමක් නෑ ඔයා ඔට්ටුව දිනන්න, මම ඔයාගේ අන්තිම බෝලෙට වමෙන් ගහන්න ට්‍රයි කරන්නම් කියලා. ඉතින් අන්තිම බෝලෙත් වීරට වැටෙද්දී ප්‍රේම්ට ලැබෙන්නේ කලින් ලැබුණු ප්‍රතිඵලයම තමයි. ඒ පන්දුවටත් දැවැන්ත 6 පාරක් එල්ල වෙනවා. ඉතින් ප්‍රේම් මේ වෙලාවේ තමන්ගේ ඔට්ටුව පරාද වෙනවා. වීරා තමන්ගේ ජයග්‍රහණය සමරනවා, තමන්ගේ මුදල අරන් ගෙදර යනවා. ඒ වෙලාවේ ප්‍රේම්ට ප්‍රේම්ගේ උඩු රැවුල කපලා දාන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා ඉන්දියා පාකිස්තාන ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් අතර අමන් කුසලානේ කියලා ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා. ඉතින් මේ අමන් කුසලානය අවුරුදු 8ක් පුරාවට ජයග්‍රහණය කරලා තියෙන්නේ පාකිස්තානු ප්‍රාන්ත කණ්ඩායම. ඉතින් මේ පාරවත් ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායම ජයග්‍රහණය කරන බලාපොරොත්තුවෙන් තරගයට එකතු වෙනවා. මේ තරගය බලන්න ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ වීරත් මේ තරගය බලන්න ඇවිත් ඉන්නවා. ක්‍රිකට් තරගය ආරම්භ වෙනවා. පාකිස්තානු ප්‍රාන්ත කණ්ඩායම මෙවරත් කාසියවාසිය දිනාගෙන පන්දුවට පහර දෙනවා. ඊටම හොඳින් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම ඕවර් 20ක් අවසාන වෙද්දී ලකුණු 178ක ඉලක්කයක් ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායමට ලබා දෙනවා. මේ ඉලක්කය හඹාගෙන යන්න ඉන්දියානු නායකයා ඇතුළු තවත් ක්‍රීඩකයෙක් ආරම්භක පිටුකරුවන් විදියට ක්‍රීඩා පිටියට පිවිසෙද්දී මෙතනට දුවගෙන යන වීරා ඔවුන්ට කියනවා, හොඳින් ක්‍රීඩා කරන්න සර්, හදිසි වෙන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ මේ කණ්ඩායම් නායකයාට තරහා යනවා, කවුද මචං මේ කෙල්ල අපිට උපදෙස් දෙන්න කියලා. වීරට හොඳටම බයින්න පටන් ගන්නවා. ක්‍රිකට් වලට තියෙන ගොඩක් ලොකු ආසාව නිසා වීරා සෙට් එකට විශ් කරනවා හොඳින් සෙල්ලම් කරන්න කියලා. පිටියට පිවිසෙන ඉන්දියානු කණ්ඩායමට කලින් අවුරුදු වල වගේම පාකිස්තානු ප්‍රාන්ත කණ්ඩායම ඉදිරියේ වැඩ පෙන්වන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එක එක කඩුල්ල ගානේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී යනවා. ඉතින් මේ අවුරුද්දෙත් ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායම මේ තරගාවලිය පරාජයට පත් වෙනවා. වීරත් ගොඩක් දුක් වෙනවා.
කණ්ඩායම් දෙකට ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායම බාර වික්‍රම්ජීත් ගොඩක් දුක් වෙනවා තමන්ට මෙවරත් කුසලානේ දිනා ගන්න බැරි වුණ එක ගැන ඊට පහුවෙනිදා වීරා තමන්ගේ යාළුවා එක්ක ක්‍රිකට් සෙල්ලම් කරනවා මේ වෙලාවේ මෙතනට එන වීරාගේ මාමා ඇවිත් වීරාට කියනවා වීරා පුතේ පොළවේ පාය ගහලා ජීවත් වෙන්න ඔය ක්‍රිකට් භූතයා කවද්ද ඔයාගේ ඔළුවෙන් අයින් වෙන්නේ කියලා අහනවා ඔයාට ඔය තියෙන ආසාව ඉෂ්ට කරගන්න වෙන්නේ නෑ නේද මොකද ඔයා කෙල්ලෙක් කියලා මතක තියාගන්න කියනවා ඊට මාස 6කට පස්සේ අපිට පෙන්වනවා එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් මේ තරගයේ ඉවර වෙලා මේ කණ්ඩායමේ ඉන්න රොහාන්ට කෝල් එකක් එනවා රොහාන් කියනවා මම ඊළඟ ප්ලේන් එකේ ඉක්මනට එන්නම් කියලා රොහාන් ඇඳුම් පැක් කරන ගමන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා රොහාන් වික්‍රම්ජිත් එකට ඉන්න ෆොටෝ එකක් මේ වෙලාවේ අපිට හිතා ගන්න පුළුවන් රොහාන් කියන්නේ වික්‍රම්ජිත්ගේ එකම පුතා කියලා රොහාන් මේ වෙනකොට පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ එයාගේ අම්මත් එක්ක මොකද රොහාන්ගේ තාත්තා කැමති නැහැ එංගලන්තේ ඇවිත් පදිංචි වෙන්න අම්මට සමුදීපු රොහාන් කෙලිම එන්නේ ඉන්දියාවට ඒ වෙද්දි තාත්තයව පිළිගන්න ඇවිත් ඉන්නවා රොහාන් අහනවා තාත්තගෙන් තාත්තේ ඔයාට පපුවේ අමාරුවක් කිව්වා නේද මේ වෙලාවේ තාත්තා කියනවා මට දැන් හොඳයි පුතේ එතකොට තමයි අපිට දැනගන්න වෙන්නේ රොහාන්ට ආපු කෝල් එකෙන් තාත්තා කතා කරලා තියෙන්නේ එයාට පපුවේ අමාරුවක් කියලා ඉතින් මේක පුංචි බොරුවක් රොහාන්ව ඉන්දියාවට ගෙන්න ගන්න රොහාන්ගේ තාත්තා ගොතපු එකක් රොහාන් මේකට අප්සෙට් එකේ ඉන්නේ කොහොම හරි ෂේප් කරගෙන රොහාන්ගේ තාත්තා යාව ගෙදර එක්ක යද්දී වාහනය බ්‍රේක් ඩවුන් වෙනවා ඉතින් මේක හදාගන්න ක්‍රමයක් බලබල ඉද්දී තමයි වීරා නගරයට ගිහින් එන තමන්ගේ ගමට යන ලොරියක් රොහාන්ලට හම්බ වෙන්නේ ඉතින් අකමැත්තෙන් උනත් රොහාන් තාත්තා එක්ක මේ ලොරියට ගොඩ වෙලා යන්න පිටත් වෙනවා වීරා එක්ක රොහාන්ගේ පළවෙනි හමුවීම නම් ගොඩක් සුන්දර එකක් වෙන්නේ නැහැ මොකද වීරා පීටරට අය එක්ක වැඩිය කතා කරන්න කැමති නැති නිසා රොහාන් එංගලන්ත කිව්වම වීරා රොහාන්ව ගණන් ගන්නේ නැතුව ඉන්නවා තාත්තා රොහාන් ගෙදර එක්ක ඇවිත් අන්තිමට ඒ අය පරාද වෙච්ච ප්‍රාන්ත ක්‍රිකට් තරගය පෙන්වනවා ඉතින් මම මේකට තමයි පුතා ඔයාව මෙහාට ගෙන්න ගත්තේ මට අපේ ප්‍රාන්ත ක්‍රිකට් ටීම් එක කොහොම හරි ගොඩ දා ගන්න ඕන කියලා කියනවා රොහාන් මේ වෙනකන් දන්නේ නැහැ තමන්ගේ තාත්තා ක්‍රිකට් වලට ගොඩක් කැමතියි කියලා රොහාන් තාත්තගෙන් අහනවා තාත්තේ කවද්ද ඔයා මේ දේවල් කරන්න පටන් ගත්තේ කියලා තාත්තා කියනවා මම හිතාගෙන හිටියේ අපේ පළවෙනි ජයග්‍රහණය ඔයාට කියලා ඔයාව සර්ප්‍රයිස් කරනවා කියලා ඒ අවුරුදු 8ක් තිස්සේ මට ඒකට අවස්ථාවක් ආවෙ නැහැ කියලා මේ වෙලාවේ රොහාන්ගේ තාත්තා ගොඩක් දුකින් රොහාන්ට කියනවා ඒ වෙලාවේ රොහාන් තීරණය කරනවා තමන්ගේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ටික කාලෙකට ඉවත් වෙලා මාස 6ක් ඉන්දියාවේ ප්‍රාන්ත කණ්ඩායමත් එක්ක එකතු වෙන්න තමන්ගේ තාත්තගේ සතුට වෙනුවෙන් තාත්තට උදව් කරන්න ඊට පහුවෙනිදා රොහාන් ග්‍රවුන්ඩ් එකට ගිහින් ඉන්දියානු ප්‍රාන්ත කණ්ඩායමේ අලුත් නායකයා වෙලා වැඩ පටන් ගන්නවා අද ඉඳලා මේ කණ්ඩායම තරඟ දිනන තැනට දේවල් සිද්ධ වෙන්න ඕන ඒක හින්දා තවත් දක්ෂ ක්‍රීඩකයන් අපි මේ කණ්ඩායමට හොයා ගන්න ඕන කියලා එතම අපි මේ කණ්ඩායම නැවත තෝරා ගැනීමේ පරීක්ෂණයකට ලක් කරලා අලුතින් එකතු වෙන්න ඉන්න අයවත් බඳව ගන්න ඕන කියලා පෝස්ටර් එකක් රිලීස් කරනවා මේ පෝස්ට් එක දැකපු වීරත් මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට යන්න තීරණය කරනවා ඉතින් පහුවදා උදේම මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට ගොඩක් සතුටින් ගියපු වීරට ග්‍රවුන්ඩ් එකේ ගේට් එකෙන් ඇතුළට යන්න හම්බ වෙන්නේ නැහැ මොකද ඇය ගැහණු ළමෙක් හින්දා මේ ග්‍රවුන්ඩ් එකේ සිකියුරිටි වීරට බැනලා එලවල දානවා වීරා ගෙදර ගිහින් ගොඩක් දුකින් ඉද්දී එදා හවස තමන්ගේ මාමගේ නැටුම් කණ්ඩායමේ වැඩවලට උදව් කරන්න යනවා මෙතනදී නැටුම් කණ්ඩායමේ ඉන්න වීරගේ යාළුවා හොඳටම බීලා ඇවිත් ඉඳපු නිසා මාමට සිද්ධ වෙනවා ඔහුගේ චරිතය වෙනුවට වෙන කෙනෙක්ව හොයාගන්න ඉතින් හදිසියේ කෙනෙක් හොයාගන්න බැරි හින්දා මාමා වීරට කියනවා අදට මාව බේරලා දෙන්න පුතේ පිරිමි ඇඳුමක් වීරට දෙනවා මේක දාගෙන වීරා මේ අයිටම් එක සුපිරියට ඉවර කරනවා මේ අයිටම් එක ඉවර වෙලා ඇඳුම් මාරු කරන ගමන් ඉන්න වීරට සුපිරි අදහසක් මතක් වෙනවා ඒ තමන් කෙල්ලෙක් නිසා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ තෝරා ගැනීම වලට යන්න බැරි වුණාට කොල්ලෙක් විදියට ඇයට යන්න පුළුවන් නේද කියලා පහුවෙනිදා වීරා පංජාබ් කොල්ලෙක් විදියට රැවුලක් දාගෙන ජටාවක් බැඳගෙන උදෙන්ම යනවා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ තෝරා ගැනීමේ සැසියට මේකට සහභාගි වෙන්න ගිහින් කලින් දවසේ වීරට වැහිලා තිබුණු ග්‍රවුන්ඩ් එකේ ගේට් එක මම වීර ප්‍රතාප් සිං ප්‍රාන්ත තරගාවලිය බඳවා ගැනීම පරීක්ෂණයට ආවේ කියලා කිව්වම ග්‍රවුන්ඩ් එකේ සිකියුරිටි බොහොම කැමැත්තෙන් වීරට මේ වෙලාවේ ගේට් එක ඇරලා දෙනවා ග්‍රවුන්ඩ් එකට ගියපු වීරා කොලුකම ඇඟට අරගෙන හැසිරෙන්න ගොඩක් ට්‍රයි කරනවා මෙන්න මේ වෙලාවේ තමයි වීරා දකින්නේ මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න රොහාන්ව ඉතින් ළඟට ගිහින් කෙනෙක්ගෙන් වීරා අහනවා කවුද මචං ඒ ග්‍රවුන්ඩ් එකේ ඉන්න අලුත් පොර කියලා
ඒ තමයි ටීම් එකේ අලුත් නායකයා කියලා මේ කෙනා කියද්දී වීරට කර කියා ගන්න දෙයක් නැතිව යනවා කොයිතරම් විශ්වාසයක් තිබුණත් රෝහන් දකිද්දී වීරට ඒ විශ්වාසය නැතිව යනවා ටික වෙලාවකින් වීරගේ අවස්ථාව ඇවිත් වීරා පිටියට එනවා ඒ වෙලාවේ ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන පිටිකරුවන්ට වීරා පුංචි විහිළුවක් කරනවා මේක දැකපු රෝහන් වීරට ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න කියලා කියනවා මොකද අනිත් ක්‍රීඩකයන්ට ගරු නොකරන ක්‍රීඩකීන් මට ඕන නැහැ කියලා මේ වෙලාවේ වීරා ගොඩක් උජාරියෙන් රෝහන්ට කියනවා මම ගොඩක් හොඳ ක්‍රීඩකයෙක් ඔයාට මාව දවා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඔයා දාන පන්දු 6ටම මම 6ව 6ක් ගහනවා කියලා ඉතින් මේක අහපු රෝහන් වීරගේ ගණන් බස්සන්න කියලා හිතාගෙන වීරට එක chance එකක් දෙනවා හැබැයි මේ chance එකේදී වීරා පළවෙනි පන්දුවට out වෙනවා ඊට පස්සේ රෝහන් කියනවා ඔයා out දැන් මෙතනින් යන්න කියලා මේ වෙලාවේ වීරටත් හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා රෝහන්ට පින් සෙන්ඩු වෙනවා අනේ සර් මට තව එක chance එකක් දෙන්න මම මගේ ගම වෙනුවෙන් මේ සෙල්ලම් කරන්න කියලා රෝහන් බෑ කියලා තාත්තා ළඟට යද්දී තාත්තා කියනවා ඔහු ගම වෙනුවෙන් සෙල්ලම් කරන්නේ ඒක නිසා එක chance එකක් දීලා බලමු කියලා තවත් කෙනෙකුට ඉතිරි පන්දු පහ දාන්න කියලා කියනවා මේ වෙලාවේ වීරා ඉතිරි පන්දු පහම හොඳට සෙල්ලම් කරනවා දැකපු රෝහන් එයාව කණ්ඩායමට ගත්තා කියලා එතනින් යන්න යනවා මේ වෙලාවේ වීරා ගොඩක් සතුටු වෙනවා රෝහන්ගේ තාත්තා වීරගෙන් අහනවා ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා තෝරා ගැනීම වුණාට පස්සේ වීරා යනවා තමන්ගේ මාමව හම්බ වෙන්න එයාට පුංචි විහිළුවක් එහෙම කරාට පස්සේ වීරා කියනවා මාමේ මම වීරා කියලා හැබැයි දැන් මම වීර ප්‍රතාප් සිං ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙක් කියලා මේ වෙලාවේ මාමා කියනවා ඕවා හරියන්නේ නැහැ දුවේ මෙන්න මෙහාට වෙලා වැඩක් කරගෙන ඉඳින් කියලා ඊට පස්සේ අපිට පෙන්වනවා රොහාන්ගේ තාත්තගේ යාළුවෙක්ගේ දුවෙක් වෙන සෝනියා රොහාන්ව හම්බ වෙන්න ඇවිත් විස්තර කතා කර කර ඉන්නවා ඇයි එංගලන්තයේදී රොහාන්ට හම්බ වෙලා දෙන්න අතර මිත්‍රත්වයක් ඇති වෙලා ඉතින් රොහාන්ගේ තාත්තා මෙතනට ඇවිත් වැඩේ අවුල් වෙනවා තාත්තා තනියම කියා ගන්නවා මූ කෙල්ලට අහු වෙලා වගේ කියලා ඊට පහුවෙනිදා ඉඳලා වීරගේ පුහුණුවීම් පටන් ගන්නවා මෙතනදී පුහුණුවීම් වලට අමතරව වීරට අමතර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා කට්ටිය එක එකට වොෂ් කරන්න වෙන්නේ නැහැ බාත්รูම් යන්න වෙන්නේ නැහැ හැමෝටම හොරෙන් තමයි ඇයට මේ දේවල් කරගන්න වෙන්නේ මොකද වීරා කියන්නේ කෙල්ලෙක් ඒ ටීම් එකේ අනිත් අය හැමෝම පිරිමි අය ඉතින් වීරට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ඒ අය එක එකට කටයුතු කරද්දී වීරගේ බොරුව ඒ අයට අහුවෙයි කියලා දවසක් ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් වලදී රොහාන්ව හම්බ වෙන්න සෝනියා ග්‍රවුන්ඩ් එකට එනවා මෙතනදී රොහාන් එල්ල කරපු පන්දුවක් රැක ගන්න ගිහින් වීරා සෝනියාගේ ඇඟ උඩට වැටෙනවා මේ වෙලාවේ සෝනියාට හොඳටම බනිනවා දෙන්න අතර රණ්ඩුව දුර දිග ගිහින් සෝනියා වීරට වතුර බෝතලකින් මූණට ගහද්දී වීරාගේ අලවලා තිබ්බ රැවුල ගැලවෙන්න පටන් අරන් වීරා එතනින් දුවන් යනවා රොහාන් ඇවිත් ඒ ඇයි කියලා සෝනියාගෙන් අහද්දී සෝනියා කියනවා අර හිටපු එකා මට කරදර කරා කියලා මේ වෙලාවේ රොහාන් යනවා වීරව හොයාගෙන වීරා බාත්รูම් එකේ රොහාන් බාත්รูම් එකේ දොර අරිනවා මෙතනදී වීරව දකින රොහාන්ට හිතා ගන්න බෑ ඔහු කල්පනා කරනවා දවසක් ගමට එද්දී ලොරියේදී හම්බ වෙච්ච ගමේ කෙල්ල කොහමද මෙතන ඉන්නේ කියලා මෙතනදී වීරා රොහාන්ට කියනවා ක්‍රිකට් ගහන්න එන වීර මගේ මල්ලි එයාට කෑම එක අරන් ආවා ඒ එද්දී මාව මඩවලක වැටුණා ඉතින් ඒක හොද ගන්න මම මෙතනට ආවේ ඇයිවා මැරෙක් වගේ මෙතන දොර ඇරියේ කියලා මේ වෙලාවේ රොහාන් කියනවා මේක ක්‍රීඩා කරන පිරිමියාගේ බාත්รูම් එක ඇයිවා මෙහාට ආවි කියලා මේ වෙලාවේ වීරට කරන්න කිසිම දෙයක් නැති නිසා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා හොඳටම අඬන්න පටන් ගන්නවා කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වුණ රොහාන් වීර් වීර් කියාගෙන ඔහුව හොයාගෙන යනවා අන්තිමට වීරව හම්බ වෙන්නේ හවස ප්‍රැක්ටිස් ඉවරුණාට පස්සේ මෙතනදී සෝනියාගේ ප්‍රශ්නය නිසා හැංගිලා ගෙදර යන්න හදපු වීරව රොහාන් බලෙන්ම කතා කරලා මචං මට කිව්වේ නෑනේ උඹට සහෝදරියක් ඉන්නවා කියලා පොඩක් අහපන් අද උදේ පොඩි ප්‍රශ්නයක් වුණා කියලා විස්තර කියන්න පටන් ගන්නවා ඒක හොඳ අවස්ථාවක් කරගත්තු වීරා රොහාන්ට කියනවා මගේ සහෝදරිය ගොඩක් සංවේදී දැනටමත් ඇය මොනවක් කරගෙනද දන්නේ නෑ කියලා රොහාන් ටිකක් බය කරනවා පස්සේ වෙන්නේ වීරා නොහිතපු දෙයක් රොහාන් කියනවා මම ඔයත් එක්ක එන්නම් ඇගෙන් සමාව ගන්න කියලා මෙතනදී වීරාට කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර රොහාන් එක්ක පිටත් වෙනවා මේ වෙලාවේ වීරා රොහාන්ව එක්ක යන්නේ එයාගේ මාමගේ රඟහල තියෙන තැනට ඉතින් එතනට ගිහින් මේ වෙලාවේ රඟපාන ගැහණු කෙනෙක්ව පෙන්නලා රොහාන්ට කියනවා සර් අක්කා දැන් රඟපාන ගමන් ඉන්නේ එයාව හම්බ වෙන්න නම් මහා රෑ වෙනකල් ඉන්න වෙනවා ඔයා දැන් යන්න කියලා ඒ තේ වෙනකොට මේ දර්ශනය අවසන් වෙනවා රොහාන් අර වේදිකාවේ හිටපු නිලිය පස්සේ යද්දි වීර ඉක්මනට ගිහින් ඇඳුම් මාරු කළා රොහාන් ඉන්න තැනට ඇවිත් රොහාන්ට කතා කරනවා ඔයා මොකද මෙහෙ ආවේ කියලා අහනවා
මම ආවේ උදේ වෙච්ච දේට සමාව ගන්න කියලා කිව්වම වීරා රෝහන්ව ගණන් ගන්නේ නැතුව ඊළඟ දර්ශනෙට වේදිකාවට යනවා මේ වෙලාවේ ඒත් එක්කම වේදිකාවට යන රෝහන් දිල්වාලේ දුල්හානියා ලේජයින්ගේ මූවි එකේ දෙබසක් කියාගෙන ලොකු ලොකු රටවල් වල පුංචි මුචි දේවල් වෙනවා සෙනුරීටා කියලා මට සමා වෙන්න කියනවා එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් දෙබස් කිය කිය වීරාගෙන් සමාව ගන්න සිද්ධ වෙනවා අන්තිමට වේදිකාවේ සිද්ධ වෙච්ච දර්ශනයක් විදිහට දෙන්නම මේ දර්ශනය අවසන් කරනවා පහුවෙනිදා වීරා ප්‍රැක්ටිස් ගියාම රොහාන් වීරාට කියනවා අක්කා මම ගැන මුකුත් කිව්වේ නැද්ද කියලා මම එයාට හායි කිව්වා කියන්න කියනවා දවසක් සෝනියා රොහාන්ව හම්බ වෙන්න ඇවිත් රොහාන්වයි තාත්තවයි වාහනේ දාගෙන පොඩි රවුමක් එක්ක යනවා මේ වෙලාවේ මාමගේ වාහනය පාරෙන් අතර වෙලා හදන ගමන් ඉන්න වීරව රොහාන්ට හම්බ වෙලා කතා කරනවා රොහාන් පැත්තකට වුණාට පස්සේ රොහාන්ගේ තාත්තා වීරට කියනවා දුවේ අද මම දැක්කා රොහාන්ගේ වෙනසක් පුළුවන් නම් හැමදාටම එයාව මෙහෙ තියාගන්න පුළුවන් විදිහට එයාව වෙනස් කරලා දෙන්න කියනවා මොකුත්ම නොකිය කට්ටිය එතනින් පිටත් වෙනවා රොහාන්ගේ තාත්තට තේරෙනවා රොහාන්ට වීරා ගැන පුංචි අදහසක් ඇති වෙලා තියෙන්නේ කියලා පහුවෙනිදා ප්‍රැක්ටිස් ගියාම රොහාන් වීරට කතා කරලා කෙලින්ම අහනවා එයාට අක්කව සෙට් කරලා දෙන්න බැරිද කියලා ආසේ රොහාන් ලියුමක් දෙනවා වීරට අක්කට දෙන්න කියලා හැබැයි මේ වැඩේ නොකෙරුවොත් වීරට ආපහු ප්‍රැක්ටිස් එන්නත් එපා කියනවා එදා හවස වීරා යනවා රෝහන්ව හම්බ වෙන මේ වෙලාවේ වීරට කියනවා ඉන්දියාවට ආපු මාව ඔයා වෙනස් කරා මම ඔයාට ගොඩක් කැමතියි ඔයාට ආදරය කරනවා කියලා රෝහන් අහනවා ඔයාත් මට එහෙම නේද කියලා වීරා කියනවා හෙට තියෙන ප්‍රාන්ත තරගයෙන් ඔයා දිනුවට පස්සේ මම ඒක ඔයාට කියන්නම් කියලා කලින් අවුරුදු වල වගේම ඔන්න මේ අවුරුද්දෙත් ප්‍රාන්ත තරගාවලිය සූදානම් කණ්ඩායම් දෙකම ජය ආරමුණු කරගෙන තරඟ වදින්න සූදානම් ඉන්නවා තරඟය පටන් ගන්න මොහොතකට කලින් රෝහන්ගේ අම්මත් එනවා රෝහන්ගේ තරඟය බලන්න තරඟය ආරම්භ වෙනවා රෝහන් යවන පළමු පන්දුවෙන්ම පකිස්තාන් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා ඒ වෙලාවේ තරඟයේ උණුසුම තවත් වැඩි වෙනවා තරඟේ යන අතරතුර වීරා ගොඩක් ආසීරු උඩ පන්දුවක් රැක ගන්නවා මේ වෙලාවේ හැමෝම ගිහින් වීරාට විශ් කරනවා මේ වෙලාවේ පන්දු යවන රොහාන්ට වීරා ආපහු පන්දුව දෙන්න යද්දි වීරා වීර විදියට ඇස්වලට දාගෙන ඉඳපු කාච වලින් එකක් ගැලවිලා රොහාන්ගේ අතේ ඇලවිලා තියෙනවා රොහාන් දකිනවා රොහාන්ට පසුගිය සිදුවීම් වල ගලප ගන්න බැරුව තිබුණු හැමදේම මතක් වෙනවා මේ සිදුවීමත් එක්ක රොහාන්ගේ මානසික ස්ථාවරභාවය නැති වෙලා ගිහින් රොහාන්ගේ ටීම් එක පැත්තට බර වෙලා තිබුණු තරඟය ටිකෙන් ටික පාකිස්තානු ප්‍රාන්ත කණ්ඩායම ග්‍රහණය කරගන්න පටන් ගන්නවා නියමිත පන්දුවාර 20 අවසන් වෙද්දී පාකිස්තානු ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 213ක් ලබා ගන්නවා ඉනිම නිමා වුණාට පස්සේ රොහාන් බාත්รูමකට ගිහින් කල්පනා කරගෙන ඉද්දි මෙතනට වීරා එනවා වීරා කියනවා මට එකම එක අවස්ථාවක් දෙන්න පැහැදිලි කරන්න කියලා මේ වෙලාවේ රොහාන් කියනවා මගේ ආදරේ විහිළුවක් වුණා මට කිසිම දෙයක් අහන්න ඕන නෑ මම දැනන් හිටියේ නෑ ඔයා මේ තරම් හොඳ නිලියක් කියලා කියද්දි රොහාන්ගේ තාත්තා මෙතනට එනවා රොහාන් පිට වෙලා යද්දි තාත්තට කියනවා අපේ ටීම් එකේ ඊළඟ ඉනිම ක්‍රීඩා කරන්නේ 11ක් නෙවෙයි 10යි කියලා රොහාන් ටීම් එකට කියනවා වීරා අපිත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ මගෙත් එක්ක ආරම්භක පිතිකරුවෙක් විදියට යන්න වෙන කෙනෙක් ලෑස්ති වෙන්න කියලා තරඟයේ දෙවැනි ඉනිම ආරම්භ වෙනවා රොහාන් එක පැත්තක තනි වෙද්දී කඩුලු එකිනෙක දැවිලා යනවා වීරා තමන්ගේ ඇඳුම් මාරු කරගෙන ගෙදර යන්න ලෑස්ති වෙනවා තරඟ පරාජය බලන් ඉන්න බැරිම තැන රොහාන්ගේ තාත්තා සිසිල් පැන් විවේකෙදි රොහාන් ළඟට ගිහින් කියනවා රොහාන් පුතේ තාත්තා කෙනෙක් විදියට මගේ හීනය ආපහු මගේ ඉස්සරහම නැති වෙලා යනවා ඔයා එංගලන්තේ ඉඳලා මම වෙනුවෙන් ආවේ මගේ හීනේ වෙනුවෙන් ඉතින් හරි තීරණ අරගෙන අපි මේ තරඟේ ජයග්‍රහණය කරමු කියලා කියනවා රොහාන් ටිකක් වෙලා කල්පනා කරලා හොඳයි තාත්තේ අපි එහෙම කරමු වීරාට කතා කරන්න කියනවා රොහාන්ගේ තාත්තා වීරා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්න ලෑස්ති වෙලා ඉද්දි ළඟට ගිහින් කියනවා තවත් කාලේ නාස්ති කරන්න එපා වීරා මගේ හීනය ඔයා ගිහින් හැබෑ කරන්න මේක මගේ තීරණයක් නෙවෙයි රොහාන්ගේ තීරණයක් කියනවා ඒක ඇහුව ගමන් වීරා ඉක්මනට ඇඳගෙන ඊළඟ විකට් එක දැවි ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකට යනවා දැන් ලකුණු පූර්ව කඩුලු 9ක් දැවිලා ගින්න අවසానයි අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ වීරා එක රොහාන් විතරයි ග්‍රවුන්ඩ් එකට ගියපු වීරාට රොහාන් කියනවා මම මේ දේවල් කරන්නේ මගේ තාත්තගේ හීනය හැබෑ කරන්න ඔයා මාව පාවිච්චි කරා ඔයාගේ හීනය හැබෑ කරගන්න මම දැන් ඔයාව පාවිච්චි කරනවා මගේ හීනය හැබෑ කරගන්න කියලා ඉන්නහාට අපි අතර කිසිම දෙයක් නැහැ කියනවා දෙන්නම එකතු වෙලා ප්‍රහාරාත්මකව ප්‍රතිවාදී කණ්ඩායමට පහර දෙනවා රොහාන් ශතකයක් ලබා ගන්නවා ඒත් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබියදී වීරගේ අත අනතුරකට ලක් වෙනවා වීරට දකුණු අත පාවිච්චි කරලා පන්දුවට පහර දෙන්න හැකියාවක් නැති වෙලා යනවා
බෝල් 12ට ලකුණු 27ක් ලබා ගන්න තියෙන අවස්ථාවක වීරා තමන්ගේ අන්තය මාරු කළා වම් අතින් පහර දීලා ලකුණු කීපයක් ලබා ගන්නවා අන්තිමේදී පන්දු දෙකට ලකුණු 7ක් ඕන වෙනවා වීර තමන්ගේ අන්තය මාරු කරලා ඉතාමත් දක්ෂ විදියට පන්දුවට පහර දීලා එක පන්දුවකට ලකුණු 4කුත් අවසාන පන්දුව පිටියේ කොනකට තල්ලු කරලා අවසාන වශයෙන් ලකුණු 3ක් ලබාගෙන විශිෂ්ට හඹායාමකින් තරගයේ ජයග්‍රහණය කරනවා त्याग प्रधान उत्सवेदी रोहान तारंगे वीरा बावट निवेदने करादी रोहान वीरा वेकांग स्टेज जगर नागिनवा तारंगे वीरा वेने वेनकेने केला केपु रोहान वीर कियाने वीरा केला यागे रेवल गालोला काट्टिये हैमोटम एत्त देनगानन इडारिनवा तारंगे बलान एवी तिंदपु हैमोम पुदुम वेला बलागिनी दी पाकिस्तान प्रांत कंडायम कियनवा मे तारंगे जयग्रहणे अपिट पिलिगन्न बै केला मेक वंचावक् केला मे विला वीर तमंगे हंड अवधि करला बला प्रेक्षक हेमोटम कियनवा मट मे विधि वाचा वक्रन ए तेनट मम पत्ने ऐकेला हेमोम हितला बलान एल्लेक्ला इपदुनाम अपीट कमति क्रीडा वक्रन बैरीद पलवीन दवस मे विधियर ग्रउंड आवम मट ग्रउंड अतुलटवात इन पुल अनुने नैकेला ए विलावे मट उदवकर कौर थीटी नै मटम सिद्धवना एकट उत्तरे खागन केला इति मट हमुने मे उत्तरे वितराय केला उड़क संवेदी वीर मेतन दि कथा करणवा अनागत हेमोटम पुलवान्वेवी मं क्रीडा कर नवत्न्न हई मम दकीन हीन काटवा नवत्न्न बेरवे केला कथा अवसन करादि पाकिस्तान प्रांत कंडायम वीर वेनवेन तमंगे आत्पुलसन्नवा बलानीन हेमोम गुड़क संवेदी विला वीर वेनवेन आत्पुलसन देनवा वीरा रोहांट हेमोम एक मे जयग्रहणे समरणवा ये तेक्कम अदत्म वेनवेन अरगिनापु मे सूपर मूवी अवसन वेनवा तवत् विनास्म विधिय मूवी का किदिंग विनद वगेम मुखद हिताने अदगिना मूवी गेन वागे अदहस पहालिंग कमेंट करान वागे जीवित नोलबु बुद्धयाक लबागन वार कवदावत नोकर बुद्धयाक करान वेनवा हितर गान एहमनाम मतकेतुव चैनल गड़ अलूत नाम माव सब्सक्राइब करान तवत् मे वगेम सुपीरी मूवी किंग इक्मंटम वयालवा हांब वेनेनकां अदट गिहिंग एन्नां हेमोटम जय वेवा।